අයිබවන් සියලු දෙනාටම සොඳුරු දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදත් සජීවීව සුපුරුදු පරිදි අපි අපූර්වාත්මක වැඩසටහනක් සමඟ සම්බන්ධ වෙන්නටයි සූදානම් වන්නේ. අපි පෞගිය කාලයේ පුරාවටම ලංකාවේ බිඳ වැටී තිබෙන ආර්ථිකය සහ මිල උද්ධමනය ආර්ථිකය කඩා හැලුණේ කොහොමද කියන වගේ මාතෘකා යටතේ බොහෝ විට කතා බහ කළා. අදත් ඒ හා සමගාමීව තවත් අපූර්වාත්මක වැඩසටහනක් සමඟ සම්බන්ධ වෙන්නට තමයි මේ සූදානම් වන්නේ. අපි මේ වැඩසටහන දිගින් දිගටම ලංකාවේ සිටින සහ ලෝකේ පුරාවට සිටින විශේෂ ආර්ථික විශ්ලේෂකයන් සම්බන්ධ කරගෙන තමයි මේ වැඩසටහන් එකින් එක දියත් කරන්නට කටයුතු කළේ. අදත් අපි මේ සම්බන්ධයෙන් කතාබහ කරන්නට ආර්ථික විශ්ලේෂකෙක් වසර 35කට වඩා අධික පළපුරුද්ද ඇති ආර්ථික විශ්ලේෂකෙක් ඒ වගේම ඉස්ට්‍රපට් ශ්‍රී ලංකන් ජාත්‍යන්තර පාසලේ හිටපු සභාපති ආචාර්ය කුමුද පොන්සේක මහත්මයාට ගෞරවයෙන් ආරාධනා කළා SLRR ප්‍රොඩක්ෂන් නාලිකාව සමග සම්බන්ධ වෙමින් මේ වැටී තිබෙන ආර්ථිකය කොහොමද ගොඩගන්නේ කියලා කතා බහට ගන්න අපි. අයිබවන් සර්. අයිබවන්. පහුගිය කාල වකවානුව පුරාවටම ලංකාවේ බිඳ වැටී තිබෙන ආර්ථිකය සහ මේ මිල උද්ධමනයේ දෛනිකව බිඳ වැටෙන්නේ කොහොමද කියන කාරණාව ඔස්සේ ඔබතුමා සමග දිගින් දිගටම සාකච්ඡා කරා. මේ ආර්ථිකය මේ දෛනිකව කඩා හැලෙන ආර්ථිකය ගොඩගන්නට ක්‍රමයක් මේ වෙනතුරුවත් ඔබතුමා දකින්නේ නැද්ද? ඇත්තටම මම කලින් කරපු සාකච්ඡාවකදී පැහැදිලි කරා වගේ අපි පාවිච්චි කරන වචනයක් මේක බංකොලොත් ආර්ථිකයක් කියලා. එතකොට මේ අපි මේක සාමාන්‍ය මිනිසයාට පැහැදිලි වෙන විදිහට ගත්තොත් තමාගේ පෞද්ගලික ආර්ථිකයත් මයික්‍රෝ ඉකොනොමික් එකක් හැටියට ගන්න. අරගෙන මේ මැක්‍රෝ ලෙවල් එකේ එහෙම නැත්නම් රටක් හැටියට බලපුවමත් ඒකම තමයි තියෙන්නේ. එතකොට ගත්තොත් ණයගැති භාවයේ තිබුණත් සම්පත් තියෙනවනම් වත්කම් ඔබ සමග තියෙනවනම් ඔයා බංකොලොත් නැහැ. මට පැහැදිලි කරන්න ඕන කරන්නේ ඉස්සෙල්ලම මේක ඉතාම පොහොසත් රටක්. පොහොසත් රටක්. නමුත් ණයගැති රටක්. ණයගැති කරලා ඉතාම මූල්‍යමේ මේ අතින් අපි ගැති කරපු රටක්. ඒකෙන් තමයි ගොඩ ගන්නවා. ඉතින් මම දකිනවා සමහර මහ බැංකුවල වැඩ කරපු අය හිටපු අගමැතිවරු ඇමතිවරු මේක නැවත ගොඩ ගන්න ක්‍රමයේ කතා කරනවා. එයාලත් මේකට සහභාගී වුණා. ඒ මහ බැංකුව වැඩ කරපු අයත් මේකට සහභාගී වුණා. ඒ සහභාගී වුණේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වෙන්න පුළුවන්. දැන් මේ ආර්ථිකය මේ විදිහට වැටුණේ අපි දන්නවා ආර්ථිකයක මූල්‍ය ප්‍රතිපත්ති ගොඩනගන්න වෙනම කොටසක් ඉන්නවා. ඊට අමතරව බදු ප්‍රතිපත්ති හදන්න මම ඕක පැහැදිලි කරා දේශපාලඥයෝ පාර්ලිමේන්තුගත වෙච්ච අය ඉන්නවා. මේ මූල්‍ය ප්‍රතිපත්ති වලටත් දේශපාලන ඇඟිලි ගැසීම තුළ මූල්‍ය පරිහරණය රට තුළ ක්‍රියාත්මක වුණේ වැරදි. ආර්ථිකය හසුරවන්න එයාලා ඉදිරිපත් වෙච්ච අය හැටියට බලය දත් අය හැටියට හැම දෙයකම දේශපාලනකරණයේ ඇතුළු වෙනවා. ඒ දේශපාලනකරණයේ ඇතුළු වෙලා මේක වංචනික විදියට මුදල් හොයන යාන්ත්‍රණයක් කරගත්ත මෑත කාලේ. විශේෂයෙන්ම යුද්ධයේ අවසාන භාගයේ යුද්ධයේ පහුවෙලා යුරෝනෑම් පස්සේ මේක වංචනික ලෙස ඉතාම වේගයෙන් ඒගොල්ලන්ගේ තෑගි මුදල් ඇඩියට අරගෙන ඒකම කොමිස් මුදල් අරගෙන සහ සොර ජාවාරම් කරගෙන හොයන ක්‍රමයක් ඇති වුණා. ඒකෙන් උනේ ආර්ථිකයට තිබිච්ච ආදායම පෞද්ගලික ආදායමක් හැටියට රට ඇතුළත් රටේ එළියෙත් රැඳෙන්න පටන් ගත්තා සංසරණයට නැවි. ඒ හින්දා තමයි රටේ ආර්ථිකය මෙහෙම වැටුනේ. ඉතින් මම උත්සාහ කරේ අහපු ප්‍රශ්නෙට කෙලින්ම කියන්න ඇත්තටම අපේ රට වගේ රටක් මේ වගේ බූරු පාලකයන්ටවත් ලේසියෙන් වට්ටන්න බැහැ. ඒතු එතරම්ම පොහස අතරට ඔබතුමා විශ්වාස කරන විදිහට මෙතනදී මේ වසර ගණනාවක් තිස්සේ මේ ක්‍රමක්‍රමයෙන් මේ රට එක ගැටලුවට මුහුණ දෙනවද? එහෙමත් නැත්නම් එකපාරම ඇයි මේ වගේ ආර්ථික මිල උද්ධමනයක් එක්ක මේ රට බංකොලොත් භාවයට පත් වෙන්නේ එකපාරට වෙන දෙයක්ද මේක? අපිට මෙන්න මෙහිම ගත්තොත් ඉස්සර ඉඳලා අපි 1948 නිදහස ලැබුණාම අපේ ගාව තිබ්බ සංචිත. ඒ සංචිත ක්‍රමයෙන් වැටුණා කියන එක කවුරුත් දන්නවා. ඒ වැටුනේ ඒ ගත්ත ආර්ථික ප්‍රතිපත්ති වල වැරදි නිසා.
සමහර ප්‍රතිපත්ති හොඳ ප්‍රතිපත්ති නිසා වර්ධන ප්‍රතිශතයන් වැඩි වෙච්ච අවුරුදුත් තියෙනවා. එතකොට මම හැම දේශපාලඥයන්ටම ඇඟිල්ල දික් කරන්නේ නැහැ. නමුත් අපි තේරුම් ගන්න ඕන අපි කුඩා ආර්ථිකයක් හැටියට, කුඩා රටක් හැටියට ධනවත් රටවල් එක්ක, විශාල රටවල් එක්ක ගනුදෙනු කරන්න යනකොට එහි වැඩිපුර බර තියෙන්නේ ඒ ආර්ථිකයන්ට, ඒ රටේට වාසිදායක වෙන විදිහට. එතකොට ඒකේ තියෙන අසාධාරණකමක් තමයි අපි ගැති වෙන්නේ ආර්ථික මෙහෙවරට සඳහා විතරක් නෙමෙයි, සිතුම් පැතුම් පවා අපි හිතන්න ගන්නවා මේ වෙස්ට් එක, ඒ කියන්නේ යුරෝපීය රටවල් සහ IMF වගේ සංවිධාන වලින් අපිට හිතන්නවත් ඉඩ දෙන්නේ අපි ආර්ථිකය කරන්න. ඉතින් අපි ඕවට සමහර වෙලාවට යට වුණා, 70 ගණන් වල යට වුණා, 80 ගණන් වල යට වුණා. ඒ කියන්නේ නිදහස් ආර්ථිකයේ ප්‍රතිපත්ති අපි ක්‍රියාත්මක කරා. එයින් වැදගත් ප්‍රතිඵල වගේක් රැකියාවල් ඇති වෙන එක ඇති වුණා. නමුත් එහි අපේ සේවකයන්ගේ ශ්‍රම සූරාකෑම ඉහළ පෙළින්ම සිදු වුණා. එතකොට සමහර ආර්ථික විද්‍යාඥයෝ දකිනවා විශේෂයෙන්ම ශ්‍රමධාරිතාවයෙන් කරපු දායකත්වය ලැබිච්ච අයට එයින් කිසිම දෙයක් වුණේ නැහැ. උදාහරණයකට ගත්තොත් කතාවට කියනවා ගල්ලංගුරු ආකරයක වැඩ කරපු මිනිස්සුන්ගේ දරුවෝ සීතලේ ගැහෙන්න බෑ කියලා. නමුත් සීතලේ ගැහෙනවා. අපි රටේ වැඩ කරපු මිනිස්සු ඒ පිටරටින් ඇවිල්ලා වැඩ කරලා රස්සාවක් කරලා හොයපු උපේපීමෙන් ඒ දරුවන්ට සාධාරණයක් වුණාද? උනේ නෑ. ඒ හින්දා තමයි ඒවත් වැටුණා. ඊට පස්සේ ආවා අපේ ආර්ථිකය අතදික් කරා මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්, ඒ කියන්නේ යටිතල පහසුකම් ඇති කිරීම හරහා ලංකාවේ ආර්ථිකය හදන්න පුළුවන් කියලා. ඒකේ තෝරගත්තේ පාරවල්. නමුත් අපි තේරුම් ගන්න ඕන අපි ගන්න ණයකදී විශාල ප්‍රමාණයක් ඒවෙන් නැවත මුදල් ආදායමක් ලැබෙන්නේ නැති දේවල් වලට ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් එකෙන් රිටර්න් එකක් ලැබෙන්නේ නැතිකොට ඒ ආර්ථිකය කල් යනකොට ඒ කාල සීමාවේ අපේ රට වැටෙනවා. ඉතින් අද උනේ පාරවල් වලටම තමයි යට කරේ. ඒක නිකන් අර ජිරාෆ්ගේ බෙල්ල දිගයි වගේ රටේ ආර්ථිකයේ වැඩි ප්‍රමාණයක් බෙල්ලට විතරක් වියදම් කරනවා. වටේ දෙනවද? අංගේ අනික් කොටස් වලට වියදම් කරන්නේ නැතුව. එවැනි ආර්ථික මෙහෙවරක් තමයි මේ ක්‍රියාත්මක වුණේ. ඉතින් ඒ නිසා මම කියන්නේ කාලින් කල ගත්ත තීරණවල අඩුපාඩු තිබ්බා. දේශපාලන යුද්ධයේ බලපෑව අපි නෑ කියන්නේ. ඒ ඒ ඒ ඒ බවටත් වගේ කියන්න ඕනේ ওই දේශපාලකෝ ඒ ජාතීන් වලට යහතැනක් දුන්නේ නැති නිසා තමයි ඒ නැගී හිටීම් සිදු වුණේ. අද බලන්න එයාලත් එකතු කරගෙන ඉන්නේ ඒ ආණ්ඩුවලම. එතකොට අපේ දේශපාලන වැරදි තිබ්බා, ආර්ථික වැරදි තිබ්බා. ආර්ථික මෙහෙවර හරියට කරේ නැහැ. නමුත් මට කියන්න ඕන 2000න් පස්සේ ඉතාම භයානක විදියට ණය අරගෙන ඒ ණය, ඒකට කියන්නේ සර්විස් කරන්නවත්, ඒ කියන්නේ ණය නැවත ගෙවනකොට පොලිය ගෙවා ගන්නවත් බැරි විදියට ණය ගත්තා. ඕවා ගෙවල් වලක් වෙන වැඩ. ඒ විදිහටම තමයි මේ ආර්ථිකය සිදු වුණේ. දැන් අද ඉතුරු වෙලා තියෙන ගෙදරක ණයක් අරන් ගෙවා ගන්න බැරි නම් කරන්න ඕනේ එක්කෝ ගේදොර විකුණන්න ඕන, ගෙදර තියෙන වඩාත්ම වැදගත් රත්තරන් ටික දෙන්න ඕන. එතකොට එහෙම නැත්නම් දරුවෝ ටික විකුණන්න ඕන. ඉතාලම කුඩා දරුවෝ පවා වැඩට අරින්න ඕනේ. ඒවනේ කරන්නේ ගෙවල් වල. ඒ වගේම තමයි අද අපේ ආර්ථිකය මුණ දෙන්නේ. මේ ඔක්කොම සිදු වුණේ 2000 ඉඳලා මේ 2009. ඒකේ භයානකම කොටස සිදු වුණේ 2010 ඉඳලා 2020 වෙනකම්. ওই ණය පිළිබඳව චක්‍ර පෙන්වලා තිනවා. ඒවැ හොඳටම පේනවා මේ මේගොල්ලෝ මේ ණය අරගෙන හරියටම ප්‍රතිපාදනය කරේ නැහැ කියලා. අර ඒ කියන්නේ විදේශ විනිමය හරහා තමයි අපේ රටේ බහුතරයක් මිනිස්සු ජීවත් වෙන්නේ. ඒකවල මේ ඩොලරය හොයන්න තමයි බහුතරයක් මිනිස්සු මේ රටවල් වලට එන්නේ. අද ඩොලරයට වෙච්ච දෙයක් නැහැ. ඩොලරේ පා වෙනවා. මේ ඩොලරේ තියෙන වටිනාකම ක්‍රමක්‍රමයෙන් එන්න එන්න පහත වැටෙන තැනට පත් වෙලා තියෙන්නේ කුමක් හින්දාද කියලා ඔබතුමා විශ්වාස කරන්නේ? ඉතාම සරලව පැහැදිලි කරොත් මේ මම කලින් කිව්ව ශ්‍රම හමුදාවේ ප්‍රතිඵලය රටක ගත්තොත් aggregate of contribution of people is the growth of the country. ඒ කියන්නේ රටක වර්ධනය කියන්නේ මනුස්ස දායකත්වයේ කෙතෙක් වුණාද කියලා. අපි මිලියන 2කමාරක් මිනිස්සු රට ගියා. ගිහිල්ලා අපි කරේ වෙන රටවල් හදපු එක. එතකොට මේ අපි බල කරා නෙමෙයි. අපි විසින් ගියා තමයි. නමුත් අපි එක දෙයක් කරා. අපි අපේ පවුලව, අපේ රට ගැන කල්පනාවකින් තමයි ගියේ.
වෙන රටවල් වලට අපි සල්ලි ඇරියේ නැහැ. එහෙම අරපු කොටසක් ඉන්නවා. නමුත් බහුතරය කරේ තමාගේ රටට ඒ සල්ලි එවුවා. එතකොට මිලියන 2 හා මාරක් ශ්‍රමදායකත්වයේ රටට නැතුව ගියා. ඒකේ තියෙනවා පිරිවැයක් රටට. ඒ අය තමයි පිට රටකට ගිහිල්ලා වැඩ කරේ. එතකොට ඒකෙන් ලැබෙන මුදල ඩොලර් වලින් ලැබුණේ. ඒක සුරක්ෂිතව පාලනය කරන්න රටේ පාලකය දැනගන්න ඕනේ. එතකොට පොඩි මුදලක් නෙමෙයි ලැබුණේ. බිලියන 8.5ක් වැනි මුදලක් ලැබුණා 2016 වෙනකොට. ඉතාම ඉහළ ප්‍රමාණයක්. එතකොට මේ අපේ ශ්‍රමිකයෝ අම්මලා තාත්තලා විකුණලා හම්බෙච්ච සල්ලි අරගෙන තමයි ප්ලේන් පිටින් මේගොල්ලෝ සවාරි ගියේ. ගිහිල්ලා කරේ අරගෙන ආවේ ණය. යුද ආයුධ ගන්න කොටත් කොමිස් ගත්තා. ඔය එක එක පාරවල් හදන කොටත් කොමිස් ගත්තා. ඒව කරගෙන ඒකේ ප්‍රතිඵලය වුණේ අද ඒ ගත්ත ණය ගෙවා ගන්න අර 8.5ක් හරියට ආයෝජනය කරා නම් ඔය ප්‍රශ්නේ ඉන්නේ. එතකොට ආර්ථිකය කියන්නේ පාරිභෝජනයට යන ආයෝජනීය ණය වලින් අඩු වෙන්නේ. ආයෝජනයක් කරන්න ඕන පාරිභෝජනය නෙමෙයි, ආයෝජනය කරන්න ඕන නැවත නිෂ්පාදනය සඳහා. එතකොට පාරවල් වලට දාපු ඒවත් ගත්තොත් අද ඔය හම්බන්තොට පාර ගත්තොත් ගිය අවුරුදු 8 තුල ගොඩක් සවාරි ගියා. ඇර අපේ කර්මාන්ත වලට අරේ මේ විච දායකත්වයේ හරි අඩුයි. මට මතකයි ඇමතිවරේ කියනවා දැන් පැය 6කින් ගියේක 5කින් ගිහිල්ලා කකුල් දෙක උඩදාගෙන පැයක් ඉන්න පුළුවන් කියලා. එවැනි මෝඩ කතා කියපු ආර්ථිකයක් තියෙනවා. වඩාත්ම වැදගත් පාර හැදුවේ නැහැ. වර්ණ පරිමාණයකට අනුව පාරවල් හැදුවත් පළවෙනියෙන් වැදගත්ම පාර නුවර පාර හදාගන්න තිබ්බ ඉස්සෙල්. ඒ වගේ වැඩ කරේ නැහැ. ඒගොල්ලෝගේ ආර්ථ දේශපාලන වාසියට පාරවල් දාගත්තා. ඉතින් කෙසේ වෙතත් මේ ඩොලරය ගැන කතා කරොත් ඇති වෙන්න ඩොලර් අපිට එකක් නිදහසෙන් පස්සේ සංචිතයක් තිබ්බා. මට මතකයි එක කාලයකදී කියනවා 2009 කාලේ අපි කිව්වා අපේ සංචිතය ඉහළ ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මම ඇහුවා බැංකුව වලින් කොහොමද මේ සංචිතය ඉහළ ගියේ? අනේ කුමුදු, මේ සංචිතය ඉහළ ගියේ වෙන මොනවත් නෙමෙයි විදේශ රැකියා නියුක්තියන්ගේ සල්ලි වලින්. ඒ සල්ලි අපි කමර්ෂල් බැංකුව වල අපි තැන්පත් කරනවා. ඒ තැන්පත් කරන කමර්ෂල් බැංකුව වලින් තමයි මේ සංචිතය ගොඩනගන්නේ. රට ණය ගන්නෙත් ඒ සංචිතය. එතකොට මේ ඔක්කොම සංචිත ගොඩ නැගුවේ රට ගියාය. ඒ සංචිත ක්‍රමක්‍රමයෙන් විකුණගෙන රට හදනවා කියන මුවාවෙන් එක එක කොටසක් මුදල් ලැබුවා. ඒකින්ද තමයි අද ඩොලර් අපිට නැතුව ගියේ. දැන් ඇති වෙලා තියෙන ඉතාම භයානක තත්ත්වයක් මොකද්ද? ලංකාවේ පිරිසිදු ආර්ථිකයක් තිබ්බ මිනිස්සු තමයි පිට රට ගියා. මොකද ලංකාවෙන් හොරගම් කරේ නේ. ලංකාවේට හැමදාම සල්ලි එවුව කොටසක්. අද මේ ඩොලරය වැටීම නිසා කළු කඩයක් ඩොලරයට බිහි කරන්නේ රජය. දැන් ඒගොල්ලෝ කතාව කියයි මේ රටේ ඉන්න අය කළු කඩේට විකුණනවා කියලා. නෑ. මේ කළු කඩය බිහි කරන්නේ රජය. තමාගේ රටේ අය එවන මුදලට ඩොලරයට හිමි රුපියල් ගාණ දෙන්න බැරිකොට ඒ අයට වෙනව වෙන විදිහකට ගිහිල්ලා ඒක හොයන්න. ඊමසි වටිනාකමක් නැති කම. හිතේ ඒකේ වටිනාකමක් නැති කමක. බැංකු ක්‍රමය හැම වෙලෙම විශ්වාසයේ බිඳ වැටෙනකොට තමයි ජනතාව වෙන කළු කඩ වලට යන්නේ. එතකොට මේ කළු කඩ බිහි කරේ කවුද? රජේ. මේ රජේ ප්‍රතිපත්තිය තමයි මේ කළු කඩ බිහි කරන්නේ. හරි මිලක්. දැන් උදාහරණයකට එක්තරා කාලයකදී ඒගොල්ලන්ට ඩොලර් පිටරට ගෙනියන්න ඕනකොට එක දවසකට නිදහස දෙනවා ඕනතරම් මුදල් රටට ගෙනියන්න පුළුවන්. ඒක අපිට ඉතිහාසය අපි දන්නවා. එතකොට මේගොල්ලෝ දේශපාලනකරණය කරගෙන ඒගොල්ලෝගේ පවුල් කීපයක් ආරක්ෂා වෙන විදිහට තමයි මේ ආර්ථිකය හදාගෙන තියෙන්නේ. කටයුතු කරන්නේ. අදටත් මේ ආර්ථිකය ගොඩනගන්න ඉල්ලා හිටින්නේ රටේ ඉන්න අයගෙන්. රටේ ඉන්න කම්කරුවන්ගෙන්, රටේ ඉන්න වෙළෙන්දුන්ගෙන්, බොහොම පොඩි වෙළෙන්දුන්. ලොකු අයට දැන් අද ලොකු ප්‍රශ්නයක් කරගෙන. ඒ කාලෙත් මම හැම වෙලෙම පැහැදිලි කරනවා එක්ස්පෝර්ට් එක ගත්තොත් අපනය කරන්නත් ආනයනේ තියෙනවා. එතකොට ඒ ඉන්න ව්‍යාපාරිකයන්ට ආනයනය කිරීමට මුදල් තියෙනවා. ඒ මුදල් සැපුවෙත් මේ පිටරට ගියාය. ඒකෙන් අපනයනය කරන මුදලින් පොඩි ඩොලර් ප්‍රමාණයක් හිවි. මුළු ප්‍රමාණයකින් ගත්තොත් ඉතාම 10%ක් 15%ක් වගේ ප්‍රමාණයක් විතරයි රටටම වෙන්නේ. නමුත් රටේ මිනිස්සුන්ගේ සම්පූර්ණ 100%ම ලංකාවට ඩොලර් වශයෙන් ලැබුණා.
අද ගත්තාම මෙන්න මේකයි තත්ත්වය 8.5යි. දැන් වෙනකොට මම දකින විදිහට මේ අවුරුද්දේ මුළු විදේශ රැකියා නියුක්තියින්ගෙන් ලංකාවට හම්බ වෙන්නේ 3.5ක් වගේ. එතකොට කොච්චර වැටීමද? ඊ මුදල් යන්නේ පිටට. මේ IMF සංවිධානය හරහා නිරන්තරයෙන්ම ජනමාධ්‍ය හරහා ඒ වගේම සෝෂල් මීඩියා හරහා දකින දෙයක් තමයි මේ IMF කියන සංවිධානයට මේක බාර දුන්නොත් එයින් තරමක් හරි මේ මට්ටමින් ගොඩ යන්න පුළුවන් කියලා ඔබතුමා ආර්ථික විශ්ලේෂකෙක් හැටියට ඒ පැතිකඩ කොහොමද දකින්නේ? දැන් අපි ගත්තොත් පාර්ලිමේන්තුව ගත්තොත් පාර්ලිමේන්තුව අපේ මූල්‍ය ක්‍රමයට ඇඟිලි ගන්නවා. ඒ වගේම තමයි සමහර රටවල් මේ ලෝක මූල්‍ය අරමුදල් වලට අත ගහලා දීන්නේ. ඉතින් අද ඉතාම භයානක තත්ත්වයක ලංකාවේ ඉන්නේ. එක පැත්තකින් අපි අපේ විදේශ ප්‍රතිපත්තිය තුළ අපි චීනයට ගැති වුණා. එක්තරා කාලයක ඒ ගැති වුණත් අපි චීනයේ ඉන්දියාවට ගැතිවීමත් අතහැරලා නැහැ. ඉන්දියාවට බොහොම ගැතියි අපේ රට. ඔය ණය ප්‍රමාණය විශාල ප්‍රමාණයක් ඉන්දියාවට ණයයි. දැන් උපක්‍රමශීලීව කියනවා IMF එකත් අපි ණය ගත්ත කෙනෙක් රටක් නෙමෙයි. 1970 ගණන් වල විශේෂයෙන් IMF එකෙන් තමයි අපි උපකාර ගත්තේ. එතකොට මේ රට අද ඉතාම භයංකාර තත්යකට ඇති වෙලා තියෙනකොට IMF එකෙන් දානකොට IMF එකෙන් දානවා conditions. ඒගොල්ලෝ එක්තරා කොන්දේසි දානවා. ඒ කොන්දේසි වල එකක් තමයි මේ වෙච්ච සිද්ධිය තියෙනවානේ. අද මේ තත්යට පත් වෙච්ච එක ඒ ගැන විවෘත වෙන්න ඕන. ඊට පස්සේ ඒක විවෘත වෙන්නේ මොකටද? ඒක හදලා ණයක් දීලා එයාට ණය නැවත ලබා ගන්න පුළුවන් IMF එකට ලබා ගන්න ඕනේ ණය නැවත. ලබා ගන්න ඕන අර තිබිච්චද වැරදි නැවත නොවන බවට යම් කිසි පොරොන්දුවක් දෙන්න ඕන. එතකොට එක පාත්තකින් වැරදි කියාපාන්නත් ඕන, දෙවැනි එක වැරදි නොකරන බවට සාධිකයක් දෙන්නත් ඕන. ඊට පස්සේ IMF එක ඊට අමතරව ඒගොල්ලන් දානවා කොන්දේසි. ඒ කොන්දේසි වලට යට වෙන්න ඕන. ඒ සමහර කොන්දේසි ලංකාවට සමහර වෙලාවට යහපත් නැහැ. මොකද ඒගොල්ලොන්ට දිනනවා විදේශ ගැතිකම්. සමහර රටවල් වලට ගැති. ඒගොල්ලෝ නොන් එලයින් නෙමෙයි. ඒගොල්ලෝ එලයින්. මොකද ඒවැ ඒ IMF එකේ විශාල මුදල් දරන රටවල් තියෙනවා. බලය දරන රටවල් තියෙනවා. ඒ රටවල් වලට ගැති වෙන විදිහට තමයි සමහර කොන්ද. ඒකින්ද තමයි ඒ බලයට එන පක්ෂය කල්පනා කරනවා මං කාත් එක්කද යන්නේ.